අයිබෝන් එක්සත් ජාතික පක්ෂය හැටියට අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ අෆ්ගනිස්තානයේ සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ගැන එක් පක්ෂයේ මතය පැහැදිලි කරන්න. විශේෂයෙන්ම හිටපු අග්‍රාමාත්‍ය අපේ පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා පැහැදිලිව කිව්වා අපේ මතය එකදී අපි පැහැදිලිව ප්‍රකාශ කරේ. තලෙබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්. ඒ ත්‍රස්තවාදී සංවිධානයක් සමග කරගෙන යන ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් ආණ්ඩුවක් හැටියට වර්තමාන ශ්‍රී ලංකා රජය ඇයි මෙච්චර ඉක්මනට මෙම ත්‍රස්තවාදී සංවිධානය කටයුතු පිළිගන්න කටයුතු කරන්න කියන කාරණය. දැන් මේ 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 කාරණය ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කල්පනා කරනකොට බරපතල කාරණයක්. මොකද දැන් අපි කල්පනා කරොත් අෆ්ගනිස්තානයේ හැටියට 99%ක් ඉන්නේ මුස්ලිම් ජාතිකයින්. එතකොට මුස්ලිම් ජාතිකයින් ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන මුස්ලිම් ජාතිකයින් පළවා හැරලා මේ ත්‍රස්තවාදී කණ්ඩායමක් රට පාලනය කරනකොට අපි පිළිගන්නේ මේ ත්‍රස්තවාදීන්ද කියන කාරණේනේ පැනනගින්නේ. මෙන්න මේ කාරණේදී අපි බොහොම බුද්ධිමත්ව කල්පනාකාරීව කටයුතු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන්ටමත් ලෝකයේ විවිධ රටවල් අෆ්ගනිස්තානයේ පිළි නොගන්නා තැනට සාකච්ඡා කරමින් කටයුතු කරමින් ඉන්නවා. එංගලන්තය සහ කැනඩාව කිසිම ආකාරයෙන් මේක පිළි අරගෙන නැහැ අෆ්ගනිස්තානයේ වර්තමාන කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් මහත්මයා ඊයේ ප්‍රකාශ කරා ඒගොල්ලෝ කිසිම හේතුවකට මේ තාලිබන් කණ්ඩායමේ පාලනය පිළිගන්නේ නැහැ කියලා. එතකොට දැන් මෙතන ළඟ පැනනගින ප්‍රශ්නය රටක් හැටියට ත්‍රස්තවාදී කල්ලියක් කණ්ඩායමක් යම් කිසි රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරළ දමලා ඒ කණ්ඩායමක් ඒ රටේ පාලනයට නතු වුණාට පස්සේ අපිට දේශපාලනිකව සහ ජාත්‍යන්තර දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා කල්පනා කරනකොට දේශපාලනිකව කල්පනා කළ යුතු කාරණයක්. ඒ නිසා අපි රජයෙන් අහනවා රජයේ ප්‍රතිපත්තිය මොකද්ද? රජය අපි දැක්ක විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කරනවා අපි තලෙබාන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් පිළිගන්නවා කියන කාරණේ. මේක අපිට පැහැදිලිව අපි දැනගන්න ඕන. එහෙමනම් මේක පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා කරලා රජයේ ප්‍රතිපත්තිය මොකද්ද අෆ්ගනිස්තානය සම්බන්ධයෙන් තලෙබාන් සම්බන්ධයෙන් කියන කාරණේ අපි දැනගන්න. මොකද මේ තලෙබාන් සංවිධානය ගැන ඉතිහාසයේ පුරාම අපි දන්නවනේ ලෝක උරුමයන් වූ බාමියන් බුදු පිළිම ටික කඩා දාලා ලෝකයේ උසුම බුදු පිළිම ටික ඒ කඩා දාලා විනාශ කරලා ඒ විවිධ ආගම් වලට තිබුණ ඒ ගරුත්වය කෙලසලා දාලා අද වන විට කාබුල් නගරේ වෙන සිද්ධීන් දිහා බැලුවාම අපිට පැහැදිලිනේ මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ හැසිරීම. ඉතින් මේක හරි ප්‍රශ්නාකාරී. දැන් මේ ගැන අපි දැක්කා හිටපු මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී සුහෛර් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලා තියෙනවා අෆ්ගනිස්තානයේ තලෙබාන් සංවිධානය නැවත නිදහස ලබා ගත්තා කියලා. එතකොට අපි මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රීතුමාගෙන් අහන්න තියෙන්නේ ඔබතුමාලා අනුමත කරන්නේ මේ ත්‍රස්තවාදීන්ද? ත්‍රස්තවාදී කල්ලිද? දැන් අපි මේ රටේ පාස්කු බ්‍රෝම්බ ප්‍රහාරය හරහා ත්‍රස්තවාදී කල්ලිවල කාර්යනාල හොඳටම බැටකාපු රටක් මේක. ඒ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේදී අපි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හිටපු සමාජිකයෙක් හැටියට මම නැවත ප්‍රශ්න කරනවා ඒ තේරීම්කාරක සභාවෙම හිටපු සමාජිකයෙක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ වර්තමාන නායක හකීම් මහත්මයාගෙන් අහනවා. හකීම් මහත්මයා මේකට ප්‍රකාශයක් කරන්න ඕන මුස්ලිම් කොංග්‍රසයේ හැටියට. එතකොට හකීම් මහත්මයා කියන්නේ මේ මුස්ලිම් කොංග්‍රසයේ මතයේද සුහෛර් මන්ත්‍රීතුමා හිටවු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරේ. හකීම් මහත්මයා මේක හරියට ප්‍රකාශ කරන්න ඕන රවුෆ් හකීම් මහත්මයාගෙන් ඉල්ලන්නේ මුස්ලිම් කොංග්‍රසයේ හැටියට. දැන් ඔබතුමත් හිටියානේ පාස්කු ප්‍රහාර කමිටුවේ. එතකොට අපි ත්‍රස්තවාදී ප්‍රහාර පිටු දැක්ක. අපි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිකුලෙන් බැහැර කරා. එතකොට එවැනි ත්‍රස්තවාදී සංවිධානයක කටයුතු මුස්ලිම් කොංග්‍රසයේ පිළිගන්නවද නැද්ද කියන එක පාර්ලිමේන්තුවෙත් අපිට කියන්න ඕන. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් අපි දැනගන්න කැමති එවැනි අන්තවාදී නොවේ මේ වෙලාවේ මුස්ලිම් මන්ත්‍රීවරු කටයුතු කරනවා නම් මොකද මේ වෙලාවේ අපිට රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අන්තවාදී නොවන මුස්ලිම් ජනතාවගේ අයිතීන් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට ගරු කරන රාජ්‍යයන් පිළිගැනීම. ඒ නිසා මේ සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්න කියන එක විශේෂයෙන් අපි මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් මැතිතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට
විපක්ෂයේ දැන් රෞපකින් මන්ත්‍රීතුමා ඉන්න විපක්ෂයේ විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහත්මයාගෙනුත් අහනවා මොකද්ද ඔබතුමාලගේ ප්‍රතිපත්තිය ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් දැනට ඇෆ්ගනිස්තානයේ සිදුවන තාඩන පීඩන සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට තියෙන තාඩන පීඩන ඔබතුමාලා පිළිගන්නවද විශේෂයෙන් කාන්තාවන්ට වෙන තාඩන පීඩන ඔබතුමාලා පිළිගන්නවද මේ ආදී කාරණේ සම්බන්ධයෙන් විපක්ෂයේ මතයත් අපි දැනගන්න කැමතියි ආණ්ඩුවේ මතයත් අපි දැනගන්න කැමතියි මේවා විශේෂයෙන් ලෝක දේශපාලනය ගැන කතා කරනකොට මේක ඉතාමත් වැදගත් ඒ වගේම සියලුම පුරවැසියන්ගේ මුස්ලිම් සියලුම පුරවැසියන්ගේ සමාන අයිතිවාසිකම් සුරැකීම කියන එක ලෝක දේශපාලනයේ අපි හිතන කාරණයක් ඒ නිසා මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි කියන්නේ ත්‍රස්ත තවත් ත්‍රස්තවාදී සංවිධානයකට උඩගෙඩි දෙන්න එපා අපි ත්‍රස්තවාදයෙන් වැටකාපු රටක් එනිසා පැහැදිලිව කියන්නේ මේ ත්‍රස්තවාදී කල්ලි කණ්ඩායම එකතු වෙලා ඇවිල්ලා රටවල් අත්පත් කරගත්තොත් ඒව පිළිගන්න තැනකටපත් වුණොත් ශ්‍රී ලංකා රජය ලොකු ප්‍රශ්නයක් වෙනවා අනාගතයේදී ඒ නිසා මේ කාරණය ගැන රටේ අවධානය රටේ පුරවැසියන්ගේ අවධානය වගේම ඒ වගේම විශේෂයෙන් ආණ්ඩුවේ අවධානයත් අපි යොමු කරනවා බොහොම ස්තුතියි The News Reporter. Varanen Tor Apakshapati Vartakarana.